පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්න ඉදිරියට සරණේ රෙහාන් ගෙන් කරන ඉල්ලීමක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න කියලාත් අමතර ඉල්ලීමක් කරන්න කැමති. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට ඒ තමයි ආර්යසේන එක ඉල්ලීමක් කළා සරණිකෙන්. ඒ තමයි එක්ක රෙහන්ගේ අම්මවයි නංගිවයි එයාලගේ මහගෙදරට යවන්න. එහෙම නැත්නම් රෙහන්ටයි සරණටයි වෙනම ගෙදරක පදිංචියට යන්න. ඉතින් මේ දේවල් ආර්යසේන කියන්නේ සරණට තියෙන ආදරයට. සරණිත් තමන්ගේම පන්තියේ කෙනෙක් නිසා සරණට කරදරයක් වෙනවට ආර්යසේන ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා තමයි ආර්යසේන මේ උපදෙස සරණිට දෙන්නේ. ඉතින් දැන් සරණි රෙහන්ගේ අම්මා ගැන, ඒ වගේම රෙහන්ගේ නංගි ගැන සැකෙන්, ඒ වගේම බයෙන් තමයි බලන්නේ. ඉතින් ඔන්න ඉදිරියට මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෙහන්ගේ අම්මා නිරන්තරයෙන්ම ඔය සරණිද, දිලිෂානිද ඔය වගේ කේස් හොයන්න පුළුවන්. හැබැයි රෙහන්ගේ නංගි හැමදේම අමතක කරලා නිහඬව ඉන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි එදා මුහුදු වෙරළදි සිද්ධ වෙච්ච දේ. ඉතින් දැන් ඔන්න ඔය සිදුවීම් සියල්ල අතරෙම ඉදිරියට සරණී රෙහන්ව ගෙදර කතා කර කර ඉන්න ගමන් රෙහන් සරණිකෙන් කොහොමද ගෙදර ජීවිතය කියලා අහුවට පස්සේ මෙන්න මේ කතාව කියනවා. ඒ කියන්නේ රෙහන්ගේ අම්මයි නංගි එක්ක ජීවත් වෙන්න ලොකු බයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ දෙන නිරන්තරයෙන්ම තමන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරන්න හේතුව තමයි සරණි ගැන හොයාගන්න කියලා. ඉතින් වැරදිලා හරි තමන්ගේ කටින් සරණි කියන වචනය එහෙම නැත්නම් සරණි ගැන විස්තරයක් කියවෙයිදෝ කියලා බයක් සරණිට තියෙනවලු. ඉතින් ඒ නිසා සරණි කියන්නේ වෙනම ගෙදරක පදිංචි වෙලා හිටියනම් ඒ බය නැති කරගන්න තිබුණා කියලා. ඉතින් ඇත්තටම කියනවනම් රිහානොත් කැමති නිදහසේ ජීවත් වෙන්න. ඉතින් තමන්ගේ අම්මයි නංගි කරදරයක් කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒ දෙන්නටත් ඉන්න හරිම වටිනා ගෙදරක් තියෙනවා. ඉතින් එහෙම ගෙදරක් තියාගෙන, ඒ වගේම ඒගොල්ලන්ට ජීවත් වෙන වත්කම තියාගෙන රෙහන්ගේ ගෙදර ඉන්න එක කිසිම තේරුමක් නැහැ. වෙන්දනම් රෙහන් තනියම ඉන්න හින්දා හිටිය කියමුකෝ. හැබැයි දැන් ඉන්න එකේ තේරුමක් නැහැ. ඇත්තටම හිටියත් කමක් නැහැ. මොකද ඒ තරම් ලොකු ගෙදරක්නේ. ඒ වුණාට සරණිගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහහා සරණට නිතරම ලොකු කරදරයක් දෙන එකට රෙහාන් කැමති නැහැ. ඉතින් රෙහාන් ඉදිරියට කෙලින්ම තමන්ගේ අම්මට වගේම නංගිට කතා කරලා කියන්න ඉඩක් තියෙනවා. සරණි ගැන හොයනවා නම් මෙහෙ ඉන්න එපා කියලා. ඉතින් සරණි ගැන හොයනවා නම් මහගෙදරට ගිහිල්ලා හොයාගන්න කියලා තමයි රෙහාන් තමන්ගේ අම්මට කියන්නේ ඉදිරියට. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න.